ගලන්න මතක ඇති මම පසුගිය වීඩියෝ එකකින් ඔයගලන්ට ඉදිරිපත් කරා හයිද්‍රාබාද් බිරියානි එකක් හදන විදිහ. ඉතින් ඒ වගේම හයිද්‍රාබාද් වල හදන තවත් රසම රස බිරියානි එකක් තමයි මේ මුත්තා බිරියානි කියන්නේ. මුත්තා බිරියානි කියන්නේ බිත්තර බිරියානි වලට. සමහර වෙලාවට ගොඩක් මුස්ලිම් හෝටල් වල මේ බිත්තර බිරියානි එක නිතර හැදෙනවා. හැබැයි ඕගොල්ලෝ මේ බිත්තර බිරියානි එක හදනකොට අනිවාර්යෙන් ඒකට විශේෂම වෙච්ච මේ බාස්මතී හාලම ගන්න. මොකද අනිත් හාල් ගන්න එපා. ඒ හාල් වලින් මේ බිත්තර බිරියානි එක හදන ඒ ක්වොලිටි එක අඩු වෙනවා. අනිත් දේ තමයි ඔයගොල්ලෝ මතක ඇතුව මිංචි කොළ සහ මේ කොත්තමල්ලි කොළ අනිවාර්යෙන්ම මේ බිරියානියකට යොදා ගන්න. ඒ දෙයින් මේ බිරියානියකේ රසය වෙනස් වෙනවා. මොකද ඔයගොල්ලන් ඒ දෙක නැතුව මේ බිරියානියක හැදුවොත් ඒ බිරියානියකේ තියෙන අර ගුණාත්මක රසය මේකට ගන්න බැරි වෙනවා. ඒක නිසා මතක ඇතුව ඔයගොල්ලන් හොඳ බිත්තර, හොඳ හාල් ඒ වගේම මිංචි සහ කොත්තමල්ලි හරි ප්‍රමාණවල් වලින් අරගෙන මේ බිරියානියක හදන්න. ඇත්තටම රසම රසයි මේ බිත්තර බිරියානියක. අද අපි බිත්තර බිරියානියක හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මෙතන තියෙනවා. මේ තියෙන්නේ තඹගත බාස්මති බත් 80ක් 75ක් විතර වගේ තමයි මේ බත් එක මම ඉදවරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන අමුමිරිස්, තක්කාලි, බීලුණු, ඊළඟට කොත්තමල්ලි, මිංචි කොළ, යෝගට් එකක්, රම්පි කරපිංචා, ඉඟුරු සුදු ලුණු, මේ තියෙන බිරියානි මිශ්‍රණය, බැදපු බීලුණු, රටකජු, ඊළඟට වියලි මිදි, ලුණු, තඹගත බිත්තර, රෝස් එසන්ස්, එළඟි තෙල්, කහ වර්ණක. අපි දැන් අපේ එග් බිරියානි එක හදන්න මුලින්ම ලිප් ඔන් කරලා භාජනය රත් වෙනකොට ඒකට මුලින්ම තෙල් මේස හැඳි දෙකක් එකතු කරනවා. වියලි මිදි ටික දානවා. දාලා ගිතෙල් වල නාලියක් දෙකක් තෙල්තර අඩු කර ගන්නවා. ඊට පස්සේ අපි කොටස් ටිකක් තෙල්තර දානවා. ගොඩක් වෙලා බදින්න එපා. විනාඩියක් දෙකක් වගේ වෙලාවක් බදින්න. අඩු බින්දරේ මේ පොඩ්ඩක් තෙල්තර අඩු කරගත්තාම අපි අපි ගිතෙල් වල තමයි හදන්නේ. මොකද බිරියානි හදනකොට අනිවාර්යයෙන්ම ගිතෙල් පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි මේ බිරියානි හදන සම්ප්‍රදාය. ඒක නිසා මේක ගිතෙල් වල තමයි තෙම්පරාදු කරන්න ඕනේ. දැන් මේක විනාඩියක් දෙකක් තෙලේ තෙම්පරාදු කරනවා. මේකේ ඔරිජිනල් රෙසිපි එකේ මේකට කජු තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඒ වුණාට මම ගෙදර තියෙන නිසා මම මේකට රටකජු දැම්මා. මොකද ඕගොල්ලන්ට ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් ලේසියෙන් පහසුවෙන් හදාගන්න ඔයගලන්ට හොයාගන්න ලේසි විදියට තමයි මම මේක කියලා දෙන්නේ. ඒක නිසා තමයි මම මේකට රටකජු එකතු කරේ. ඔයාලා මේකේ ඔරිජිනල් රෙසිපි එකට කජු දාලා හදනවා නම් මේ විදියට හදන්න පුළුවන්. දැන් මේක ටෙම්පරාදු වෙලා තියෙන මම දැන් මේක අයින් කර ගන්න යන්නේ. මම දැන් මගේ මුද්දරස් පලන් රටකජු බැදපු භාජනයේම තෙල් මේස හැඳි තුනක් දැම්මා. මම ඒකට ගිතෙල් මේස හැඳි තුනක් තමයි එකතු කරේ. දැන් තෙල් එක හොඳට රත් වෙනවා. බිත්තර ටික බැද ගන්නයි යන්නේ. දැන් අපි මේ බිත්තර වලට මිරිස් කුඩු තේ හැඳි භාගයයි, කහ කුඩු තේ හැඳි කාලයි, ලුණු කුඩු තේ හැඳි කාලයි දාලා කවලම් කරලා මේ රත් වෙච්ච තෙලේ අපි බැද ගන්න හදන්නේ. දැන් තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. අපි මේක පරිස්සමට තෙල් වලට දාමු. දැන් මේ රත් වෙන තෙල් එකට මම අඹරගත්ත ඉඟුරුයි සුදු ලුණුයි දානවා. කරපිංචා
ලුණු තක්කාලි සමහර tiene ape yogurt නැත්නම් මීකිරි වලට අපි අපේ බුරියානි පහේ පේස්ට් එක එකතු කරලා හදාගත්ත මිශ්‍රණය පේස්ට් එක එකතු කරනවා ගින්දර වැඩි කරන්න එපා අඩු ගින්දරෙන් මේක ටෙම්පරාදු කරගන්න මම මේකට ලුණු තේ හැඳි කාලක් එකතු කරනවා ගින්දර වැඩි කරන්න එපා අඩු ගින්දරේම හදන්න දැන් මේකට ඉංචි කොළ ටිකකුයි කොත්තමල්ලි කොළ ටිකකුයි හොත් කරන්න දැන් මේකට අපේ දඩගස්ස බිත්තර ටික පුත් කරන්න ඕන ඉන්ද්‍ර හුඟක් මඩු කරන්න දැන් අපේ මේ බිත්තර මිශ්‍රණයට මම අපේ තඹගත්ත බාස්මතී බත් ටික එකතු කරන්න යන්නේ. කොත්තමල්ලි කොළ වැදගත් වියලි මිදි කජු එකතු කරනවා එකතු කරනවා මේ බැදගත්ත බිලු මම මේක ගිතෙල් වල බැදගත්තා ලිපෙක් ගින්දර ගොඩාක් අඩු කරලා තියන්න මම දැන් මේකට කහ වර්ණක එකතු කරනවා ඊළඟට මම මේකට රෝස් එසන්ස් එකතු කරනවා මම දැන් මේකට එළගි තෙල් මේස හැඳි එකක් මේ මුඩින් එකතු කරනවා අපි දැන් මේක පියන වහලා විනාඩි 5ක් අඩු ගින්දරෙන් තැඹෙන්න තියෙනවා. දැන් අපි මේක කවලම් කරන්න යන්නේ. මෙම පරිස්සමට මේ ටික කවලම් කරා